විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුන්න සහයෝගය මම අගය කරනවා. සීල් දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. අපි යනකොට රට හදන ගමන් එක එක පක්ෂවල අදහසුත් අපි මේ අවස්ථාවේදී සලකන්න තියෙනවා. මෙතෙක් කල් අපිට සිදු වුණේ ආණ්ඩුව කැඩීට අහිමි සංවිධානය එක්ක සාකච්ඡා කරනවා. දැන් එතන තුලදී මොකද මෙතන පළවෙනි වතාවට කියන්නේ ජාතිකත්වයේ තියෙනවා, මම තියෙනවා, මධ්‍යස්ථය තියෙනවා, දකුණ තියෙනවා. ඉතින් අපිට මේ නිසා ඊළඟ අවුරුදු 4 පහේදී ජාතික රාමුවක් හදන්න පුළුවන්. මේ කාරණයි අපි එකඟ වෙන්නේ. අනිත් එක ගැන වෙනස්කම් තිබුණේ කතා කරන්න පුළුවන්. දැන් මම ලෙස්ලි එත කිව්වා මේ කම්කරු නීති මොකක්වත් සම්මත කරන්න ඉස්සෙල්ලා මේගොල්ලෝ එක්ක ඔක්කොම කතා කළේ අපිට ඕන 21 වෙනි සම්මාර්ෂයට අදාළ විදිහට ආම්පුතුත් සේවක සංකත ඔක්කොම මේ විදිහට බලන්න. අපි 20 වෙනි සතවර්ෂයේදී හැමල්ලා පස්සට යන්න බෑ. නැත්නම් 19 වෙනි සතවර්ෂයේ අපි අලුත් නීති තියෙන්න ඕනේ. ඒකෙදි කණ්ඩායම් තුනම ඇත්ත වශයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. මේ කාල සීමා කොහොමද ඉදිරියට යන්නේ කියලා. අනික් අතින් මේක විශාල එක්වීමක්. මම හිතන්නේ DSN නායක මැතිතුමයි බණ්ඩාර නායක මැතිතුම එකතු වෙලා 47 46 එක්සත් ජාතික පක්ෂයේ හැදුවෙන් පස්සේ පළවෙනි වතාවට මෙච්චරම අදහස් එකට එන්නේ. ඉතින් අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න රට ඉදිරියට යන්න පුළුවන්. අපිට රට ඉදිරියට ගෙනියන්න පුළුවන්. අපිට විතරයි ඒක කරන්න පුළුවන්. අනික් අය පරණ දේශපාලනේ තාම කතා කරන සමහර අය වළංගු නැහැ. ඉතින් අපි දැන් යමු ගම් වලට ගිහින් මේ පණිවිඩය මේ ජනතාව විශාල ලෙස දුක් විඳ විශාල බරක් විඳ අපි මේ කල්ලා තියෙන බර සම්පූර්ණ නැති කරන්න බෑ. එක අවුරුදු දෙකකින් අපි සැහැල්ලු කරලා තියෙන ඒත් සමාන කොටස් වලට තාම අමාරුයි. අපි පිළිගන්න ඕනේ. ඒවත් නැති කරලා තමයි අපි ඉදිරියට යන්නේ. ඒක බලාගෙන අපි ජනතාවගේ ඒ වරම ඉල්ලමු. ඒ වැඩ කටයුතු අවසන් කරමු.